බැලුවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කළා. සුදුවැයන් නැතුව උසාවියට තර්ජනය කරන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ මාර්ගයෙන් මේ අලුත් රටක් ඉදිකරන්න. සමහරු කියනවා අපිට ඒකාධිපතිවාදයක් වුමනයි කියලා රටක් ඉදිරියට ගෙනියන්න. අපි කියන්නේ ඒකාධිපතිවාදයක් වුමනා නෑ. අපිට විනයක් වුමනයි. ප්‍රජාතන්ත්‍රවාදයයි විනයයි දෙකම අරගෙන අපි ඉදිරියට යන්න තියෙන්නේ. අද මේ පරිවර්තනය ඇති කරපු ආණ්ඩුව ගෙනියන අපි සියලු දෙනා මිටුවේ සම්ප්‍රදායික දේශපාලනයේ ඉදිරියට යන්න. ඒ සඳහා අපි ඔක්කොම සන්ධානගත වෙනවා. සන්ධානගත වෙලා මේ අලුත් අදහසක් ඉදිරියට එනවා. ඒ සන්ධානය ගැන සාකච්ඡා කරලා තිනවා. ඒ සන්ධානය ඇති කරන්නට යනවා. ඒ සන්ධානය අපි එකමුතුව එක්සත්ව එක ගමනකට යන ශක්තිමත් සංවිධානයක් ඇති කරනවා. ඇත්ත වශයෙන්ම අද තියෙන මේ පරිවර්තනය නිසා මේ රටේ දේශපාලනයත් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි දකින්නේ සන්ධාන දේශපාලනය. සන්ධානයෙන් දැනට තමයි මට පේන්නේ සන්ධාන තුනක් ඇති වෙන්න යනවා. ප්‍රධාන පක්ෂක නායකත්වය යටතේ සන්ධාන තුනක් ඇති වෙයි. ඒ සන්ධාන වලින් තමයි ඊළඟ සැරේ ජනාධිපතිවරයාටත් තරඟ කරන්න සිදු වෙන්නේ. ඒත් මේකේ ඉදිරියට යන්නේ අදහසින් අලුත් වෙන්නේ නැත්නම් සන්ධානයක් හදලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් අලුත් අදහස් එක්ක අලුත් සන්ධානයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තුව මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා ඉෂ්ට වෙනවා කියලා මම කියන්න කැමතියි. ඒකමුතුභාවයක් එක්ක ඉදිරියට යන්නේ කියලා මම විශේෂයෙන් හැම එක්කෙනාම කියනවා. බෙහිදී අදහස් දක්වූ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පින්වාතුන්නේ පසුගිය රජයේ නිවාසවලින් බලහත්කාරයෙන් එළියට ඇද දැමූ කොළඹ පැල්පත් වාසීන්ට ස්ථිර නිවාස සාදා දීමට වත්මන් රජයේ පීවරකත් බවයි. 2015 මේ යහපාලන රජයේ පැමිණෙන්න පෙර පාරේ මිනිස්සු පෙළපාලි ගියා අපේ ගෙවල් කඩනවා කියලා. ඒ වගේම ගැටුම් ඇති වුණා, සුදු වෑම් ඇති වුණා, පැහැර ගැනීම ඇති වුණා. ඒ වගේම මේ ඉඩම් ධනපතියන්ට විකුණනවා කියලා ආකල්පයක් තිබුණා. අද මේ කොළඹ නගරයේ කිසිම ගැටීමක් නැහැ. අද කොළඹ නගරයේ තමන්ගේ අත්වලින්ම මේ නිවාස කඩලා අලුත් නිවාස වලට යන්න, අලුත් ජීවිත වලට එකතු වෙන්න අපේ ජනතාව සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම අපගේ කොන්ත්‍රාත් සමාගම් වල ආධාරයෙන් අපි මොන්ටිසෝරියේ සිට උසස් අධ්‍යාපනය දක්වා මේ දරුවන්ගේ අධ්‍යාපනය උදව් කරනවා. සංස්කෘතික කලා කටයුතු, ක්‍රීඩා කටයුතු නංවන්න අපි කටයුතු කරනවා.